එක්සත් ජාතික පෙරමුණට ඒ සන්ධානයට තාම ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. කුලල් කාගන්නවා, කකුලෙන් අදිනවා. මේ ජාතික මහා මංගල මහෝත්සවයේ දැකලා දැන් රයිල් වික්‍රමසිංහ මහත්තයා කකුල් දෙක සට 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 ගාලා වෙවුලනවාද කොහෙද? සජිත් මහත්තයා උතුර දකුණ නැතුව හොයාගන්න බැරුව දැන් අනාථ වෙලා ඉන්න තත්ත්වයකට පරිවර්තනය වෙලා. එක්සත් ජාතික පක්ෂයේ අර කවදත් වෙනස් වෙන්නේ නැති කොටසක් ඉන්නනම් හතරේ ගාතේ දාලා වැටිලා ඉවරයි. නන්නත්තාරයි අනාතයි නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ 20-20 මේ රටේ ජනාධිපති, මේ රටේ අගමැති මහින්ද රාජපක්ෂ. ඒක වික්‍රමසිංහ මහත්තයා නෙවෙයි, සජිත් මහත්තයා නෙවෙයි, කරූ මහත්තයා නෙවෙයි, ප්‍රේමදාස මහත්තයා වලෙන් නැගිටලා ගෙන්නුවත්, JR මහත්තයව ආපහු වලෙන් නැගිටලා ගෙන්නුවත් මේ ජයග්‍රහණය වළක්වන්න ජනතාව ඉඩ තියන්නේ නැහැ. ඔය ලියුම් යවන විනය පරීක්ෂණ තියෙන ඔක්කොම සිරිකොත කුස්සියේ ඔක්කොම වළං හෝදලා දැලි ගාගත්තු කට්ටිය. සාමාන්‍ය සිරිකොතේ ගිහිල්ලා ගාගත්තු දැලි නාල අරින්න බෑ, ලේසියෙන් අරින්න බෑ. ෂැම්පෝ දැම්මට යන්නේ නෑ, විම් දැම්මට යන්නේ නෑ. හැම කපලම අයින් කරන්න ඕන. ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න වෙනවා. මොකද අවසානයේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි UNP එකත් එක්ක දීග කෑවොත් මිසක් තුරු සියල්ලම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක ගෝඨාභය ජනාධිපති නම් මහින්ද අගමැති නම් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔබතුමාලා නිර්මාණය කරන තනතුර මොකක්ද? අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එකට වාඩිගෙන කරන සාකච්ඡාවලදී අපි නායකයතුමන් දෙපළට බාර දීලා තිනවා ඒ ගැන සාකච්ඡා කරා. ආරාධනා කරන එන්න අපිත් එක්ක ඇවිල්ලා එකතු වෙලා වැඩ කරමු කියලා. මගේ විශ්වාසය ඇක්සිස්.